සොඳුරු සිහිනයන්ගෙන් පිරුණු අපූරු අනුභූතියක්. නව යෞවනියන්ගේ දිවිය රෝසමල් ඕවිල්ලක සිහින තවරා හද කිතිකවන ප්‍රේමණීය උන්මාදයෙන් ඔප්නැන් වූවක්. එවන් මිහිරියාවක් අලියමලූ කෙළපිඩක්සේ ඉවතලා නාඳුනන මිනිස්කමක් වෙනුවෙන් කැපකිරීම සැබවින්ම අරුමැසි අභිලාෂයක්. ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ ඉඳේරික කාර්ය වෙනුවෙන් සිය සොඳුරු සිහිනයන් කැපකරන ලද සිරිලක යහපත් එඬේරාගේ පැවිදිනිකායේ කන්‍යා සොයුරියන් උද්දාමයෙන් හඬවන ජුබිලි සීනු හඬ දස දෙස රාව ප්‍රතිරාව නංවනවා. මේරේ යුප්‍රේසියා පෙලටිය මෞතුමියගේ උපන්නාමය වූයේ රෝස් වර්ජිනියා පෙලටිය යන්නයි. එතුමිය වර්ෂ 1796 ජූලි 31 වෙනි දින ප්‍රංශයේ නුවර්මුටිය නම් දූපතේදී උපත ලැබීය. වයස අවුරුදු 18 දී එතුමිය ශුද්ධ ජෝන් යුඩිස් මුනිතුමා විසින් ආරම්භ කරන ලද රක්ෂාවරණේ දයාවේ අපස්වාමිදුවගේ පැවිදිනිකායට ඇතුළු වී වේදබහර ගිවිසගත්තාය. තුරුණු වියේදීම ටූර් නගරයේ පිහිටි පැවිදි ගෘහයේ ශ්‍රේෂ්ඨ තුමිය ලෙසද පත් වූවාය. නොමග ගිය තරුණියන් හා කාන්තාවන් සුමගට ගැනීම සඳහා 1829 දී ප්‍රංශයේ ආන්ජේ නගරයේදී එතුමිය විසින් යහපත් එඬේරාගේ දයාවේ අප ස්වාමිදූගේ තාපසනිකාය ආරම්භ කර වෙනත් රටවල් කරා මුදා හරින්නට සැලසුම් ක්‍රියාත්මක කළා. එවකට රදුගුරු වී සිටියේ හිලේරියන් සිල්ලානි රදුගුරුතුමයි. එතුමාට අවශ්‍ය වුණා ලංකාවේ ඒ කාලේ අධ්‍යාපනය ටිකක් අඩුපාඩුකම් තිබුණ නිසා විශේෂයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය දෙන පාසල් විවෘත කරන්නට ලංකාවට විදේශීය කන්‍යා සොයුරියන් ගෙනා ගැනීමට. එම නිසා හිලේරියන් රදුගුරුතුමා සුද්ධ මේරි උප්‍රේසියතුමීට ලිපියක් යවා ඉල්ලීමක් කළා මෙරටටත් එතුමියගේ සොයුරියන්ව එවලා අධ්‍යාපනය ආරම්භ කරන්නට කියලා. ඒ කාලේ විශේෂයෙන් අධ්‍යාපනය කෙරුණේ පිරිවෙන් විද්‍යාලවලයි සභාවෙන් ආරම්භ කරපු පාසල්වලයි පමණයි. ඒ උනත් ඉංග්‍රීසි භාෂාවෙන් එච්චර අවස්ථාවක් තිබුණේ නැහැ ළමයින්ට අධ්‍යාපනයක් ඉංග්‍රීසියෙන් ලබා ගැනීමට. හිලේරියන් රදුගුරුතුමා ඉල්ලපු ඉල්ලීමට මෞතුමිය පිළිතුරු වශයෙන් ලිපියක් එවලා තිබුණා සොහුරියන්ව දෙන බවට. ඉස්ලාම ලංකාවට ප්‍රංශයේ ඉඳලා කන්‍යාශෝරයන් 4 දෙනෙක් එවකට කොළඹ පදවිය පාලනය කර හිලේරියන් සිලානි රදුගුරුතුමාගේ ආරාධනය පරිදි ලංකාවට ආවා. විශේෂයෙන් මේගොල්ලන්ව ආරාධනා කළේ ශ්‍රී ලංකාවේ ළමුන් සඳහා අධ්‍යාපනය ගෙනියන්න පාසලක් පටන් ගන්න, ඒ වගේම අනාථ ළමුන් වෙනුවෙන් යම්කිසි සේවාවක් කරන්න කියලයි. ඉතින් ඒ ආපු අවස්ථාවේදී කොටහේන සාන්ත ලුසියා ආසන දේවමඳුර අසල රදුගුරුතුමා විසින් කන්‍යාරාමයක් ඒ සොයුරියන් වෙනුවෙන් පිළිවෙල කරලා තිබුණා. කොටහේන යහපත් නිරා කන්‍යාරාමය තමයි අපගේ පළමු වෙනම කන්‍යාරාමය. මුල් කාලයේදී ප්‍රංශයෙන් පැමිණි කන්‍යා සොයුරියන්ට මෙරට පරිසරයට දේශගුණයට අනුකූල වීම අසීරු වුණා. වසෝරිය කොලරාව වැනි රෝගයන් නිසා මුල් යුගයේ පැමිණි කන්‍යා සොහිරයන් කිහිප දෙනෙකු මිය ගියා. තවත් කිහිප දෙනෙකු නැවත හැරී ගියා. එහෙත් සියලු බාධකයන් ජය ගනිමින් සිරිලක යහපත් එනේරාගේ පැවිදිනිකාය නම් වනස්පතිය දිනෙන් දින අතු ඉතිදරා ඉහළ නැගුණා. කොටහේනේ ආරම්භ කළ බාලිකා පාසලත් සමගම අනාථ නිවාසයක්ද නේවාසිකාගාරයක් සහ අවට සිටින දුගී දුප්පත් ළමුන් සඳහා උපකාර සේවාවක්ද ආරම්භ වුණා. මේ පුසුම් සෙවණ කියන නර්සරිය පටන් ගැනීමට මුල පුරලා තියෙන්නේ තාම මේ බ්ලූ මැන්ඩල් කියන ඒරියා එක. ඒ කියන්නේ කුණු කන්ද කලින් කුණු කන්ද තිබුණ තැනට මෙහා පැත්ත. විශේෂයෙන්ම මේ ඒරියා එකේ තාම තියෙන ස්ලම් විදියට මිනිස්සු පදිංචි වෙලා ඉන්න කොටස.
පවුල්වල ගොඩාක් තියෙන ආර්ථික අපහසුතා අම හැම පවුලකම දරුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා තියෙන ප්‍රධාන ආර්ථික ගැටලු නිසා අම්මා තාත්තට අම්මලට ගොඩක් වෙලාවට ළමයින්ට කණ්ඩායම් දින්ද දෙන්න හරිම අපහසුයි ඒ මේ අඩුපාඩුකම් මුල් කරගෙන තමයි යහපත් වෙන සිස්ටර්ස්ලා මේ සේවාව මෙහි බ්ලූ මැඩල් වල පටන් අරගෙන තියෙන්නේ බාලිකා අධ්‍යාපනයේ සිය මූලික කාර්යය ලෙස පිළිගනිමින් කටයුතු කළ යහපත් එනේරාගේ පැවිදි සොයුරියන් එතැන් සිට සිරිලක පුරා බාලිකා පාසල් ජාලයක් ආරම්භ කළා ඔවුන්ගේ අරමුණ වූයේ සිරිලක කතෝලික ඉංග්‍රීසි අධ්‍යාපනය ඉහළ නැන්වීමයි එතැන් පටන් අධ්‍යාපනයේ පිළිබඳ වැඩි අවධානයක් නොදැක් වූ දැරියන් යහපත් එනේරාගේ පැවිදි සොයුරියන්ගේ පාසල් වෙත පැමිණෙන්නට පටන් ගත්තා ලංකාව පුරා බොහෝ පාසල් අලුතින් ආරම්භ කළ අතර පැවිදි පාසල්වල බාහාරකාරීත්වයද ලබා ගත්තා යහපත් එනරා කන්‍යා සූර්යන්ගේ විශේෂ දූත සේවාවන් අතරේ ඉගැන්වීම විශේෂ ස්ථානයක් ගන්නවා විශේෂයෙන් කොටහේන මේ පළමු කන්‍යාරාමේ පිහිටවීම තුල ඔවුන්ගේ අරමුණ උනේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ පාසල තුල දියත් කිරීමයි ඒකම ආරම්භ කරනු මේ පාසලත් සමගම ශ්‍රී මුළු ශ්‍රී ලංකාවටම දීප ව්‍යාප්ත වී ගිය පාසල් ආරම්භ වෙලා තිනවා අද වෙනකොට ගුජ්ජපත් සිස්සස්ලා යහපත් එනරා සොහිරයන් විසින් පාලනය කරන ලද පාසල් 8ක් ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වෙලා තිනවා බස්නාහිර පළාතේ පාසල් 5කුත් මධ්‍යම පළාතේ පාසල් 3කුත් තිනවා ඒවා පෞද්ගලික පාසල් හැටියට සඳහන් වෙනවා ඊට අමතරව රජයේ අනුමත යහපත් එනරා සොහිරියන් විදුහල්පතිවරේ හැටියට සේවය කරන රජයේ පාසල් 16ක් අපිට තියෙනවා ඒ පාසල් වලත් යහපත් එනරා සොහිරියන් විදුහල්පතිවරේ හැටියට සේවය කරමින් කටයුතු කරන්නේ මේ පාසල් තුලත් යහපත් එනරා නන්නු ජෙස්සුමන්ගේ ඒ දර්ශනය තුල දරුවන්ව ගොඩනගන්නට වෙහෙස මහන්සි ගන්නවා वर्ष 1950 දී නව තාපසාරාමයක් ආරම්භ කරන තෙක් දේශීය තරුණයන් මෙමණිකායට ඇතුළත් කරගනු ලැබුවේ නැහැ. එහෙත් ලංකාවේ සේවය කළ 100කට අධික කන්‍යා සොයුරියන්ගෙන් කිහිප දෙනෙකු හැර සෙස්සන් අයර්ලන්ත ජාතිකයන්. වර්තමානයේ මෙමණිකාය මුළුමනින්ම දේශීය පැවිදි සොයුරියන්ගෙන් පරිපූර්ණව පවතිනවා. පැවිදි ජීවිතයට පා තබන්න හිතන තරුණ කාන්තාවක් එකවරම සිදුවෙන සිදුවීමකට මුහුණ දෙන්නේ නැහැ. ඒකට කාලයක් ඉතිහාසයක් යට තියෙනවා. සමහරක් අය පාසල් යන කාලේ ඉඳලා කන්‍යා සොහිරියන් එක්ක සම්බන්ධකම් පවත්වනවා. ඒගොල්ලන් එක්ක කතා බහ කරලා ඒ ජීවිතය ගැන හොයනවා. ඉන්පස්සේ කෙනෙක් සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගයේ ඉවර කරලා එයා එයාගේ ජීවිතේ මොකක්ද කියලා හිතනවා මම කොයි පැත්තටද ගමන් කරන්න ඕනි කියලා එතකොට මේ වගේ අපාතරට පැමිණෙන තරුණියන් තමුන්ගේ ජීවිත තත්ත්වය මෙහෙම හොයනකොට කන්‍යා සොහිරියෝ එයාලට උදව් දෙනවා එතකොට ඒ අය ඥාන කාන්ති මගින් විශේෂයෙන් පවත්වන කඳවුරු මගින් විශේෂ සම්මේලන මගින් ඒගොල්ලන්ගේ ජීවිතේ හොයාගන්නට මඟ පෙන්වනවා යහපත් එඬේරාගේ පැවිදිනිකාය ශ්‍රී ලංකාව තුල ස්වාධීන ප්‍රාදේශිකයක් බවට පත් වූයේ වර්ෂ 1924 මාර්තු මාස පළමු දිනයි එහි ප්‍රථම ප්‍රාදේශාධිපතිනිය වූයේ ගරු ප්‍රොස්පර් වෝල්ච් මෞතුමිය එසේම 1924 දී නායක කන්දේ අක්‍ර 29 ක පොල්වත්තක ප්‍රථම විලා නම් වූ නිවාසයත් 1929 දී ශාන්ත යුප්‍රේසියා නිවාසයේ විවෘත වුණා මේ ආකාරයට වර්ෂ 1955 වන විට දිවයින පුරා
කන්‍යාරාම 10ක් විවෘතව තිබුණා. වර්ෂ 1955 සිට 1973 දක්වා යහපත් එඬේරාගේ නිකායේ මෙරට ප්‍රාදේශාධිපති නියවූයේ ගරු මේරි ගුඩ් කවුන්සල් මිල්ස් මෞතුමියයි. එම මෞතුමියගේ සමයේදී ඉන්දියාවේ බැංගලෝරයට ගොස් මේරි හෝලි රිඩීම ලෙස තාපස වස්ත්‍ර ලබා 1961 දී ප්‍රථම වේද බහර ලබාගත් හෙල්ඩා රොඩ්රිගෝ යහපත් එඬේරාගේ පැවිදි නිකායේ ප්‍රථම ලාංකික භාවනාශීලී තාපසිකාව වූවා. මෙම තාපසාරාම නායක කන්ද නිරිපොල සහ කලමුල්ලේ පිහිටා තිබෙනවා. අධ්‍යාපනය මූලික කරගෙන යහපත් එඬේරාගේ නිකාය ලංකාවේ ආරම්භ වුවත් පසුව විවිධ ක්ෂේත්‍ර වෙත වර්ධනය වුණා. තරුණියන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක් නායක කන්දේ පිහිටුවලා තිනවා. ඒකම රැඳවුම් මධ්‍යස්ථානයක් මිගමේ මුන්නක්කරේ තියෙනවා. රිමාන්ඩ් බාරේ සිටින අවුරුදු 18න් 15 ගැහණු දරුවන් සඳහා ඒ අවස්ථාවලදී ඔවුන්ව පුහුණු කිරීම ඔවුන්ට යම් යම් අධ්‍යාපනයක් ලබා දීම ඒ තැන්වලදී සිදු වෙනවා. හංවැල්ලේ නිරිපොල ආරම්භ කර ඇති ළමා ගම්මානය හා වැලිහෙන ළමා නිවාසය මාපිය රැකවරණෙන් මිදුණු හුදකලා දරුවන්ට ආදරය සහ රැකවරණය ලබා දීම සඳහා නිර්මාණය වූවක්. යථාර්ථය තේරුම් කරගත් යහපත් එඬේරාගේ සොයුරියන් එම දරුවන් වෙනුවෙන් පෙනී සිටීමට කැපවීමට තීරණය කිරීමේ ප්‍රතිඵලයකි එය. මේ දරුවන්ට අන් අය හා සමානව ආදරය කරන ආකාරය යහපත් එඬේරාගේ සොයුරියන් මව්පියන්ට බන්දු මිත්‍රයන්ට මෙන්ම පොදු සමාජයට යහපත් පාඩමක් ලෙස කියා දෙනවා. විශේෂයෙන්ම අපේ සේවාව නියම වෙලා තියෙන්නේ ළමුන් තරුණියන් සහ කාන්තාවන් වෙනුවෙන් ඔවුන්ගේ සංවර්ධනය ඔවුන්ට සිදුවන අයුතුකම් අසාධාරණයන් වෙනුවෙන් තමයි යහපත් එඬේරා සොහිරියන් ඇත්තෙන්ම මුල් වී කටයුතු කරන්නේ. ඒ සඳහා අපි විශේෂයෙන් ළමුන් සඳහා ළමා ආරක්ෂක සහ ළමුන්ගේ සංවර්ධනය වෙනුවෙන් සේවා ස්ථාන අප ප්‍රාදේශීය තුල තිබෙනවා 18ක් පමණ. එයින් සමහර ඒවා උසාවි වලින් ගෙනෙන ළමුන් සහ පරිවාසයෙන් ගෙනෙන ළමුන් වෙනුවෙන් තවත් දුෂ්කර පළාත් වල ජීවත් වෙන දරුවන් වෙනුවෙන් ඒ සේවාව කරගෙන යනවා. ඒ හැම එකක්ම අපි කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියට අනුව ඒ වයේ තියෙන නීතිරීති අනුව සහ ලංකාවේ ළමුන් වෙනුවෙන් පවත්වාගෙන යන නීති නියෝගවලට අනුකූලවයි. එසේම අතවරයන්ට ලක්ව ගැබිනියන් බවට පත් වූ තරුණ මව්වරුන්ට සහ දරුවන්ට රැකවරණය ලබා දෙන මධ්‍යස්ථානයක් නායක කන්දේ පිහිටා තිබෙනවා. ස්ත්‍රී දූෂණයන්ට ගොදුරු තරුණියන්ට දරු ප්‍රසූතිය දක්වා මෙහි රැකවරණය සලසන අතර පසුව දරුවා සතු කර ගැනීමට හෝ කැපකරු මාපිය යුවලකට බහර දීමේ අයිතිය එය සතු වෙනවා. ඊට ඇවිසි සහය මිහිදී නෛතිකව සිදු කෙරෙනවා.
නායක කන්ද සහ ගම්පොළ අනාථ සහ දුප්පත් දරුවන් සඳහා නිවාසයක් පිහිටුවා ඔවුන්ගේ සියලු ඕනෑ එපාකම් සොයා බලා අහිමි ආදරය කරුණාව ලබා දෙන ප්‍රධාන බාලිකා පාසල්වලට අමතරව කොටහේනේ යහපත් එනේරා කන්‍යාරාමේ චාන්ද බ්‍රිජට් කන්‍යාරාමේ මොන්ටිසෝරි පවත්වාගෙන යනවා. මේ සියලු කටයුතු අතර අසරණු වැඩිහිටියන්ට රැකවරණය සැලසීම පිණිස යහපත් එඬේරාගේ සූර්යයන් විසින් පාලනය කරනු ලබන වැඩිහිටි නිවාස කිහිපයක් නායක කන්ද මීගමුව තම්මිට මහනුවර කටුගස්තොට පිහිටුවා තිබෙනවා. බෝලවලානේ ශාන්ත ඇග්නස් කන්‍යාරාමය මෙතන ඉන්නේ ඇත්තටම කියනවනම් ආදරවන්ත චරිත ටිකක් අපි යහපත් එඬේරා නිකායේ අතීතයේ අපේ සේවයට උර දුන්නු අපේ ගමනට අත දුන්නු ඉතාමත් මං කියනවනම් ධෛර්යවන්ත චරිත ටිකක් තමයි මේ ඉන්නේ इति मे सोहरी हिटिये ना अदापे गमन अंड लोकू बाधक एंडतीगुना यहाँ बाधक मेडगेन यहाँ जीवित अभियोग मेदे खंदू खतंदर मेदे अदल असन गमन अपिट एलिकील तीयन इथिंग एगोलंगे संध्या समय गतकरा मेतन එසේම වත්තල නායක කන්ද හපුගොඩ කඳාන පිටිපණ වැනි සිරිලක පුරා විහිදුණු මී සම්හි සේවය සඳහා සහාය දක්වන යහපත් එඬේරාගේ කන්‍යා සොයුරියන් දහම් පාසල් අධ්‍යාපනයටද දායක වනවා. අවුරුදු 150ක ඉතිහාසයේ ගත්තාම मूल काले अनाथ निवास किला मेव संधानूनी अभी अद नम विनस्कर लमा संवर्धन मध्यस्थान किल की नम अद तवदूरट पहुगी और दिखा कतुलंद अभी विनस्कर मी अन अद लंकावट गेलपेन आकार मुगद अभी आयतन गत लमुनगे आरक्षा इच्छर सुदुसुकल हितान्य अद कालेट एक अद प्रजावत समग लमुनगे आरक्षा सलसीम वेणुवेन गम्मे इवेणी व्यापार पहा अलुते आरंभ कर लीनवा वेलिकड बंदनागारे नेवासिके दर्वाण वेणुवेन शिष्यत् लबादी मे वेडसट हनाकर् लीनवा दर्वाण तुंसी पमन शिष्यत् अवस्था विधि लबादीनवा यहाँ पत्र वृत्तिपूर्ण मध्यस्थान अभी आरंभ कले दास नमे विशेषेन्म अपे लमा संवर्धन मध्यस्थान वल अध्यापने लबल मगधी अध्यापने नर कलन अध्यापने कन्न बेट दरियान्वे ए आयट वृत्ति अध्यापने दील समाज वेडदाई पुद्गले बवट पत्कराय अभी मे आयतने पटंगे मूलिक वम अभी एन वी क्यू पातमाला आश्रय पौरुषवर्धन वेडसटहनावृद्ध मेनेवासिक पातमालावे ओन्व समाज वेडदायक यहाँ पत्
පුරවැසියන් බවට පත් කරන්නයි උත්සාහ කරන්නේ. අපේ නිකායේ අපිට සහාය වීම පිණිස ගිහි අපෝස්තුලික කණ්ඩායමක් ඉන්නවා. ඒ අය කාන්තාවන් නුත් පිරිමි අයත් වශයෙන් කොටස් දෙකක් ඉන්නවා. මේ අය අපේ ගම්වලිනුත් මීසම්වලිනුත් අපේ පාසල්වලිනුත් සුව කැමැත්තෙන් අපිට සහාය දීමට ඉදිරිපත් වෙනවා. ඒ අය අපේ ළමා නිවාසවල පුනරුත්ථාපන ආයතනවල ඒ වගේම අපේ විවිධ සේවාවන් කරගෙන යන්නට නන් අයුරින් සහාය උපකාර වෙනවා. යහපත් නේරා ගිහි පැවිදි සමාජිකාවන් ලෙස කටයුතු කරනවා. ඇත්තෙන්ම හරි සතුටුයි. මොකද අපිට සිස්ටර්ස්ලාට යම් සීමාවක් තිබුණත් අපි ගිහියන් ලෙස ගොඩාක් අය හා ගැටෙන්නට අපිට අවස්ථාව තියෙනවා. ගොඩක් සමාජගත වෙනවා. පවුල් අතර ගොඩාක් ප්‍රශ්න අපි දකිනවා විවිධාකාරයේ. පවුල් පමණක් නොවේ දරුවන් වැඩිහිටියන් විවිධාකාරයේ. ඉතින් ඒ අය හා අපිට ගැටෙන්නට ඒ අයගේ ප්‍රශ්න සිස්ටර්ස්ලා වෙත යොමු කරලා ඔවුන්ට නිරවුල් විසඳුම් ලබා දෙන්නට අපි ගොඩාක් දුරට මඟ පෙන්වීමක් කරනවා. ශ්‍රී ලංකාවෙන් මිෂනාරි සොයුරියන් පාකිස්තානයට වර්ෂ 1974 දී එවකට මුල්තාන්වල රදගුරුතුමා නායක කන්ද කන්‍යාරාමයේ බැහැ දකින්නට පැමිණි අවස්ථාවේදී එතුමාගේ পদවිය තුල සේවය කිරීමට පැවිදි සොයුරියන් කිහිප දෙනෙකු එවන ලෙස ලංකාවේ ප්‍රාදේශීය ශ්‍රේෂ්ඨතුමිය ලෙස කටයුතු කළ ජෝසප් ඩිගන් සොයුරියකින් ඉල්ලා සිටියා. එම ඉල්ලීමට සියලු කටයුතු සැලසුම් කර අවසර ලබා අප දේශයෙන් සොයුරියන් 4 දෙනෙක් පාකිස්තානයට යවන්නට කටයුතු කළා. ඒ ගමන ඉතා අසීරුවත් පියවරෙන් පියවර ඉදිරියට විත් අදවන විට ඉතාම සාර්ථක අයුරින් තම දූත සේවාවන් කරගෙන යන්නට අප සොයුරියන් මෙන්ම පාකිස්තානයෙන්ම ලද දේව කැඳවීම් තුලින් හැකි වී ඇති බව අපට පෙන්වා දිය හැකි. සිට ජෝසප් ඩිගන ලියුමක් ආවා පාකිස්තානි දුප්පත් ළමයෙක්ව බලන් යන්න තියෙනවා. ඒක ඒ හිටිය බිෂප් බෝලන්ඩ්ව සාකච්ඡා කළා තියෙන්නේ. ඒ යන්න කැමතිනම් දැනු දෙන්න කියලා. පස්සේ මම පාදගෙන් ඇහැව්වා මෙහෙම ආරාධනාවක් තියෙනවා පාකිස්තානට යන්න කියලා. එයා කිව්වා කෑමට බීමට පුළුවන් නම් විදේශගුණේ හරි රස්නේ සීතලයි ඒවට ඔරතු දෙනවා නම් යන්න මගේ ආශ්‍රවය ලැබෙනවා කිව්වා. බට ලියුමක් ආවේ එයාගේ ලංකාවට යනකොට මම පාකිස්තානට 7000 ඉස්සරින්ද God will carry you with eagle wings. රාජ්‍යයෙන්ගේ පියාපත් වලින් ඔබව ගෙනියනවා. සිට ඩොමිනික් සාවියෝ මමයි කල්යාණි පොලිනසු 4 දෙනෙක්ම ගියා. යහපත් එඬේරා සොයුරියන්ගේ ආත්මීය පෝෂණය සඳහා භවනාව, ධර්ම විවේකයේ සහ නොයෙකුත් වැඩමුළු සඳහා අංග සම්පූර්ණ ඥානකාන්ති මධ්‍යස්ථානයක් සෙරින් පාස්චර් නමින් බෝලවලාන කන්‍යාරාම භූමියේම පිහිටා තිබීම ඔවුන් ලැබූ අනකි වූ වරප්‍රසාදය. ප්‍රොමාන්තික මායාවෙන් ඔබට ගිය දයාර්ද වූ සැබෑ ප්‍රේමයක් ඔවුන් අන් අය වෙත ලබා දෙන්නේ ලෝකයේ මේට වඩා යහපත් තැනක් වනු දැකීම සඳහායි. තම ජීවිතය තම යහපත පමණක් නොව සමාජයෙන් කොන්ව යාමට වහන්ව යාමට ඉඩ තිබූ විවිධ අර්බුදයන්ට ලක් වූ ජීවිත නව ජීවනයක විලක්කු බවට පත් කිරීමට වෙහෙසවන යහපත් එඬේරාගේ පැවිදි සොයුරියන් සැබවින්ම ඉටු කරන්නේ පුණ්‍ය කාර්යයක්. මෙම වසරේ 150 වස් ජුබිලිය සමරන ඔවුන් යහපත් එඬේරිකයන්ගේ එඬේර ගීතය චිරාත් කාලයක් ජලිතව ගායනා කිරීමට අදිටන් කර සිටිනු නොඅනුමානයි. අවසානයේ බොහෝ අමාරුකම් හා විරෝධතා රාශියකින් පසු මා ආශා කළ දේ මම හිමි කර ගතිමි යන ශුද්ධ වූ මේරි යුප්‍රේෂියා මෞතුමියගේ මුවින් ගිලිහුණු වදන් පෙළ ඉදිරියටම ගෙන යාමට යහපත් එඬේරාගේ කන්‍යා සොයුරියන් ගත්මග ගැනීමට නව යෞවනියන්ටද ඉඩහසර ඉතිරිව තිබෙනවා.